ආදරණීය ඇඳුමේ පුතේ එකේ පන්ති පුංචි ළමයි අපි අසාධ්‍ය වීමක් කරලා ඉන්නේ මේ වෙද්දි අපි ඒ වචන දෙක හරිද කියලා දැන් බලමු එහෙමනම් පළවෙනි වචනය බේරුවල දැන් ටිකක් දිග වචන ලියන්න අපි දන්නවනේ බේරුවල අපි කියලා බලමු එහෙමනම් බේ කියද්දී ඔන්න ඒ ශබ්දේ එහෙනම් අපි දානවා කොම්බුව රෝලේ තුනෙන් දෙකයි බයන පහලෙන් නම් පදන් ගත්තා උඩට ගිහින් හැප්පුණා පහලෙන් ඇවිත් හැප්පුණා උඩ රෝලෙන් භාගයක් මරන් යන්නේ නැහැ හරි දේවල් දාන්න තියෙනවනේ ඒ ශබ්දය ගන්න නේද ඒ ශබ්දය ගන්න හරි දේවල් දාන්න තියෙන නිසා අපි ඔන්න හරි දේවල් එක තමා රෝලේ භාගය සම්පූර්ණ කරන්නේ බේ නෙවෙයි පොම්බුව සහ හල් ලකුණත් එක්ක ඔන්න රු කියද්දි රයන ලියනවා මුලින්ම ලියලා ඊට පස්සේ බලමු උ ශබ්දය ගන්න අපි රයන රෝලෙන් භාගයයි ඇද වෙලා යන්න ඕනේ රු කියද්දි අපිට උ ශබ්දය එන්නේ උ ශබ්දය ගන්න අපි රයන්ට විතරක් දාන්න පිල්ලමක් ඉගෙන ගත්තා කෙටි ඇද පා පිල්ල කියලා අපි ඔන්න කෙටි ඇද පා පිල්ල දැම්ම රෝලෙන් තුනෙන් දෙකක් පහල රෝල ගෑවෙන ඔලින් රෝල ගෑවෙන්නේ නැහැ ව කියද්දි වයන්න පිල්ලම් නැහැ නේද මොකද ව අකුර අපි ඉගෙන ගත්ත විදිහටම ඔන්න අපි කියනවා ඔඩරෝලෙන් භාගයක් ඇවිල අකුර පැත්තට හැරෙන්න ල අකුරත් ඒ වගේමයි ඔඩෙන් හැප්පෙනවා පහල රෝලෙන් භාගයක් වෙනවා අපහු පහලෙන් රෝල ගාවට ඇවිල්ලා සම්බන්ධ වෙනවා බේරු වල ඔන්න අපි පළවෙනි වචනේ අපේ හරිනම් අපිට හරියක් දාගන්න පුළුවන් දෙවෙනි වචනේ තමයි ලේලි ලේලි ඔන්න එක දෙක තුන කියලා තුන් රෝලට ආවා ලේ කියද්දී ඔන්න ලයන්ද ඒ ශබ්දේ එනම් කොම්බුව සහ හල් කිරීම එන්න ඕන කොම්බුව රෝලෙන් තුනෙන් දෙකයි ලයන් පහ රෝලෙන් භාගයක් ඇවිලා අපහ රෝලට සම්බන්ධ වෙනවා රෝලෙන් තුනෙන් එකක් පහලෙන් මොඩ රෝලෙන් භාගයක් වන්න කොඩිය යනවා ලයන්ද එන්නේ කොඩිය නිසා නේ අපි දකුණෙන් අවසන් වෙන අකුර වලට දැන් හල් කිරීම විදිහට කොඩිය වම් පැත්තෙන් අවසන් වෙන අකුර වලට දැන් රැහැන මතකයි නේ ටික නේද එහෙනම් ලි ආය ලි කියද්දී ආයම ලයන් හැබැයි දරුවනේ මොන් දෙජ නයන්න උඩින් දෙපාරක් ඔන්න උඩ කැරලා පහළ රෝලෙන් අර වගේම භාගයක් ඇවිල්ලා අපහ රෝලට සම්බන්ධ වෙනවා ඉ ශබ්දය ගන්න අපි උඩ රෝලෙන් භාගයකට තොප්පියක් දාන්න තියෙනවා නේද කෙටි ස්පිල්ල අපර සම්පූර්ණයෙන්ම වැහෙන්න තොප්පිය දානවා අපි දෙපැත්තෙන් වටපුරු වෙලා තියෙන්න ඕන රෝලෙන් භාගයක් ගිහින් තියෙන්න ඕන කොලියයි ස්පිල්ලයි දෙකම ගිහින් තියෙන ඕන එකම උසකට හරි ඔන්න වචන දෙකක් අපේ හරි නේද පුතේ තුන්වෙනි වචනේ අපි යන්න හදන්නේ පේලිය බලමු බලන්න පේලිය කොහොමද ලියන්න ඕනේ කියලා හේ කියදි ආයමත් ඒ ශබ්දය නේද එහෙනම් ඒ ශබ්දයට අපිට දාන්න තියෙන්නේ කොම්බෝ සහ හල් ලකුණ එහෙනම් අපි දානවා කොම්බෝ හැමතිස්සෙම ඉන්නේ ඉස්සරහින්නේ අකුරු වලට ඉස්සරහින් ඔන්න අකුර ඉස්සරහින් දැම්ම කොම්බෝ ඊට පස්සේ අකුර රෝල පිරෙන්න ඔල රෝලෙන් භාගයක් ඔන්න කොලිය හල් කිරීම විදියට පේ ලි කියන්නේ මූර්ධජ ලයන්න ආයමත් මූර්ධජ ලයන්න ලියන්න ඕනේ ඔන්න පහල රෝලෙන් භාගයක් ඇවිල්ලා අපහ රෝල ගෑවෙන්න ආයමත් කෙටි ස්පිල්ල ය කියන්නේ අයන්න රෝල උඩේ ළඟ පටන් අරගත්ත දෙන්න වැරදි උඩින් හැපෙන ටෝන් ගාලා එක පැත්තයි මතකයි නේද ඔන්න එහෙමනම් තේලියත් අපේ හරි ඊළඟ වචනය දේවිය දේවිය දයන්නට ඒ ශබ්දය දේවිනේ එහෙමනේ එහෙනම් අපි කියනවා ඔන්න එක දෙක තුන කියලා තුන්වෙනි ලෝලට එනවා කොම්බෝස් දයන්න පහල ලෝලෙන් භාගයයි හැබැයි වටේට කැරකෙන්න ඕන දයන්නේ ඔන්න අපි රෝලේ අරන් පැනපු තැන තියෙන්නේ අන්න එතනද හොඩ රෝලෙන් භාගයක් යනවා ඔන්න කොඩිය දේ වි කියද්දි වයන්නට ඉ ශබ්දේ එන වයන චුට්ට පහලින් ගන්න ඕනේ මොකද කෙටි ස්පිල්ලෙන් හොඩ රෝල භාග සම්පූර්ණ කරන්න ඕනේ නේද අර රැහැන දාපු අකුරු වල ස්පිල්ල දානකොට අපි දැන් මේ විදිහටනේ නේ දේවිය ආයි මාතිය අකුර ඔන්න එහෙමනම් අපි ලියනවා රෝලෙන් තුනෙන් එකක් පහලින් නම් පටන් ගන්න ටෝ කියලා ඔලුව හප්පල අවසන් කරනවා අවසන් කරන පැත්තෙන් එහෙම තමයි රෝල සම්පූර්ණ වෙන්නේ දේවිය ඊළඟ වචනය
වේලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕන අපි නේද? එහෙනම් අපි කියමු වේලාව. වේ කියනකොට වයන්නද ඒ ශබ්දය ඉදිරි වෙනවා. ඒ ශබ්දය දාන්න අපි දැන් කොම්බෝ සහ හල් ලකුණ නේ මතකයිනේ. එහෙනම් ඔන්න අපි කියනවා කොම්බෝ රූලෙන් තුනෙන් දෙකයි උඩින් හැදෙන්නේ පහළින් විතරයි. වයන්නට ඔන්න රැහැන දාන්න තියෙන නිසා චුට්ටක් පහළින් අරගෙන රැහැනත් එක තමයි ඔන්න රෝලේ භාගය සම්පූර්ණ කරන්නේ. වේ ග ග කියන්නේ ගයන්න. ගයන්නට ඔන්න පිළිලන්නේ නැහැ නේද? ආ ගයන්න රෝල පිරෙන්න ය ආ ගොඩාක් වචන අවසන් වෙන ය අපරෙන් බලන්න දැන් අපු ගොඩාක් වතාවක් හම්බ වුණා නේද? ය වේගය. ඊළඟ වචන බලමු අපි. වේගය කියලා නෙමෙයි ටීචර් කියුවේ නේද? වේලාව. ඒක තමයි තව සුට්ටෙන් ඔන්න ඔයාලා වැරදි ලකුණක් දාන්න වෙනවා. හරි. වේ ලාව. හා ඔන්න වේ. හරි. ලා. ඊළඟට ලා. හරි. මොකද මේ ළමයිට කලබල වෙලා කියලා බැලුවේ මම. හරි හරි හරි. ලා කියන ලයන පහළ රෝලෙන් භාගයක් ඇවිලා රෝලට සම්බන්ධ වෙනවා. ඒ වගේම ආ ශබ්දයේ සඳහා අපි අල්පේල දානවා රෝලෙන් තුනෙන් දෙකක. ව කියන්නේ ආයමත් ව අකුර උඩ රෝලේ භාගයක් අරන් ගිහලා ඔන්න අකුර පැත්ත හැදෙනවා. දැන් හරිනේ. දැන් තමයි ඔන්න යේ යේ කියලා කටියට සතට මෝණක් ආවේ, හින මෝණක් ආවේ. හරි. වේලාව. හරි. ඊළඟ වචනය සෝඩයා. සෝඩයෝ සාලයෝ ඕනද ඕනද කියලා මාළුමා මරන් එනවා නේද? අන්න ඒ සෝඩයා තමයි අපි අද ලියන්න යන්නේ. සූ ඌ ශබ්දේ. එහෙනම් හැම වචනයක්ම ලියද්දි පොතේ රෝල් දෙකක් කරලා තුන්වෙනි රෝලෙන් පටන් ගන්න ඕනේ ඔයාලා. සූ කියද්දි සයන මුලින්ම ලියලා ඉන්නවා. සයන රෝල පෙරෙන්න පහළ රෝලෙන් භාගයක් ඇවිල්ලා ඔන්න ඌ ශබ්දේ සඳහා අපි දානවා. සයනට එන්නේ දික්කොන් පාපිල්ල නේද? අකුර කොනේ ඉඳන් පහළ රෝලෙන් භාගයක් ඇවිල්ලා අකුර සම්පූර්ණ වෙන දෙපැත්තේ අකුර සම්පූර්ණ වෙලා තියෙනවා නะ පාපිල්ලෙන්. සූ ද යදි දයන්න. දයන්න යන මොඩි රෝලෙන් භාගයක් පුතේ භාගයක් ගිහින් අකුර පැත්ත හැදෙනවා. යා කියදි අයන්න. දයන්න විතරක් නිවට බෑ. ආ කරන්න එපා නේද? කට ඇරලා ඉන්නේ යයන්න. ආ දත් ටික පෙන්නන්න. ඒ නිසා අපි ආ කියලා කට ඇරලා වන්න ඔන්න ඇලපිල දානවා. හරි. ඊළඟ වචනේ මෙහෙර. බලමු බලන්න දැන් වෙහෙර කියන්නේ ඇදෙන්නේ නැහැ ඒ කියලා නේද? වෙ ඒ ශබ්දේ. එහෙනම් කොම්බෝ ඉස්සල්ලාම අපි අඳුනගත්තේ මෙන්න මේ ඒ ශබ්දේ නේද? කොම්බෝ චුට්ටක් අනිත් ත්‍රිලං වලට වඩා වෙනස් උනානේ. අනිත් ත්‍රිලං ඔක්කොම අපි ලිව්වේ අකුරෙන් පස්සේ. හැබැයි කොම්බෝ ආපු තැන ඉඳන් අකුරට ඉස්සල්ලා ලියන්න උනා නේද? ඒ නිසා ඔන්න වෙහෙර කියද්දි වේ වෙන්නේ නැහැ, හේ වෙන්නේ නැහැ, වේ හේ. එහෙනම් දෙකටම ඒ ඒ ශබ්ද ඒ ශබ්දයෙන් තමයි කොම්බුව අඳුනගත්තේ. ඔන්න ඒ කොම්බුව තමයි එහෙනම් ලියන්න තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් දරුවනි කොම්බුව රෝලෙන් තුනෙන් දෙකයි වයන් යන මොඩි රෝලෙන් භාගයක් අකුර පැත්තට හැරෙන්න ඕන. හේ කියද්දිත් එහෙමයි කොම්බුව ඉස්සරහට එන්න ඕන. කොම්බුවෙන් පස්සේ ඔන්න හයන්න එන්න ඕන. ර කියද්දි දායන්න ඔන්න රෝලෙන් භාගයක් ඇද වෙලා ගෙනියන්න ඕන. වෙහෙර හයන්න කෙලින් යන්න දන්නේ කක්කොට් එක වගේ ඇදේටම තමයි යන්නේ එද හැමදාම. හරි. ඒ වගේම ඉතින් ඇද කරනම ලියන්න ඕන අවසානය. වෙහෙර. ඊළඟ වචනය මාමයි පුංචි කේතලේ. ලස්සන සින්දුවක් එහෙම ඔයාලා කිව්වා නේද? මහතයි මිටි කියලා. ඒ කියපු කේතලේ වුණා. දැන් ඔය ලස්සන සින්දු මෙහෙම ලියන්නත් දැන් ඔයාලට පුළුවන්. මොකද ඔක්කොම තිරලන් දැන් ඉගෙන ගන්න අවසාන මොකද දක්වාම ඇවිත් තියෙන පුතාලා. හරි. අපි එහෙනම් කේතලය කියලා කිව්ව මමයි පුංචි කේතලේ කියලා නෙමෙයි කිව්වේ. කේතලය කියලා නේද? එහෙනම් ඔන්න කේ කියද්දි ආයමත් ඒ ශබ්දේ නේද? එහෙනම් අපි කයනට දාන්න ඕන ඒ ශබ්දයට කොම්බුව සහ හල් ලකුණ. කේ ත කයන පිල්ලන් නැතුව ල ලයන්න පිල්ලන් නැතුව ය ලයන්න පිල්ලන් නැතුව. හරි. කයන ලයන යන්න තුනම අපි ඔන්න ලියන ප්‍රමාණය දන්නවා කොහොමද කියලා.
කියන ගත්තොත්න අපි සම්බෝසහ හැල්ලා කොහොමද දන්නවනේ. ඒ වගේම කයන සහ තයන බලන්න පොතේ පහල බලන කොටස මේ පහල ගහන ඉර රූලෙන් භාගයක් උඩට ගියාට පස්සේ තමයි පහල බලන්නේ. ආ රූලේ ගෑවෙන්න පහල රූල ගෑවෙන්න එහෙම ලියලා තියන්න බෑ. ඒ වගේම ලයන් බලන්න දන්නවනේ. ලයන් ගොඩක් ළමයි මෙතනින් ඔන්න වංගුව හරවලා ගන්නකොට මේ පාරේ ගෑවිලා තාර පාරේ ගාවගෙන නේද කනේ වැඩි ගාවගෙන හරවනවා. ගෑවෙන තරම් එන්නේ නැහැ පහලට. ආ ටිකක් පහලට නැමුනහම ඇති වංගුව ගන්න හැටියට ගන්න ඕනේ ලයන්. හරි හොඳයි. එහෙනම් ඔන්න ඊළඟ වචනට යනවා අපි. සේපාලිකා. සේපාලිකා කියන්නේ ලස්සන මලක් නේද? සුවඳම සුවඳ රැඳ තිබෙන මලක් නේ. හා ඔන්න අපි සේපාලිකා කියලා ලියන්න ගන්න. මල් වල රැඳ තිබෙන මල් වල නම් ලියන්න කියලා වගේ ආවද? දැන් ඔන්න ලියන්න පුළුවන් සේපාලිකා කියලා. බලමු හරියට ලියන්න ගන්නවද කියලා. සේ කියන්නේ සයන්න ඒ ශබ්දේ එනවා. එහෙනම් අපි ඒ ශබ්දයට කොම්බෝ සහ හල් ලකුණ කියලා දිනගත්තා. එහෙනම් අපි කොම්බෝ සහ හල් ලකුණ දානවා සයන්නට. ඔන්න දැම්ම. ඔලෙ ඔලෙ භාගයක් යන්න ඕනේ. පා කියද්දි පයන රෝල පිරෙන්න ආ ශබ්දය සඳහා ඇලපෙන රෝලෙන් තුනෙන් දෙකයි. ලි කියද්දි ඔන ලයන්න ලයන මුලින්ම ලියලා ඉන්න ඕන. පහ රෝලෙන් භාගයක් ලැබිලා අප රෝල සම්බන්ධ වෙන්න. ආ ලයන්ටත් ඔන්න දාලා තියෙන කෙටි ස්කිල්. ලයන් රූලෙන් චොට්ටක් පහලට ආවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ලයන් උඩ රූලේ ගෑවිලා තියෙන චෝටි ප්‍රමාණයක් එරෙන් සටට පහලට උනාට ගැහිවක් නැහැ. කෙටි ස්පින්න. කා කියන්නේ කයන මොලේ මොලියලා ඉන්නවනะ කයන මොලේ මොලියලා. ඊට පස්සේ ආ ශබ්දේ දාලා තියෙන ආ ශබ්දේ අපි දාන්නේ ඇලපින්න. කයන්න තේන කට අරගෙන තමයි ඉන්නේ නේද? ආ කියලා කා කියලා. හරි. එහෙනම් ඔන්න ඒ විදිහටම අපි ලෙව සේපාලිකා. හරි. අවසාන වචනේ රෑන. රෑන. රෑ කියදි ඈ ශබ්දේ නේද? රෑනට නේද විශේෂයෙන් අපි ඉගෙන ගත්තා. රෑනට කොහොමද ඈ ශබ්දේ දාන්නේ? උඩ ඉඳලා නේද පුතේ. ඉසට් අකුරක් ලියලා ඊට පස්සේ ඔන්න පහළට මැවිලා රෝලේ උඩට ඉස්සෙනවා රෑ න. න කියදි නයන්න රෝල පෙරෙන්න. හරි. ඔන්න එහෙමනම් වචන 10 හරි 10න් 10ම හරි ලියපු ළමයිට යේ කියලා ඔන්න උඩ පැනලා තරුවක් අරගන්න පුළුවන්. හරි බලමු එහෙමනම් අද තරු ගත්ත ළමයි කවුද කියලා. අද තරු කවුද? දැන් චොට්ට චොට්ට අමාරු වෙනවා ඉතින් ඉස්සරහට ඉස්සරහට යනකොට. ඔන්න අද ගොඩක් වරද්දලා. දැන් මේ වචන ලියලා පොරුදු වෙලා ඉන්න ඕනනේ නේද? හරි. නෙපුරේ නම් ඔක්කොම හරියට ලියලා හැබැයි තේ රෑනට හරියට දාගත්තට රෑන නෙමෙයි කියලා තියෙන්නේ රෑන කියලා. ආ එතකොට ඔන්න එකක් වැරදිලා තියෙනවා. ඒ වගේම ටීචර් පේනවා කේතලය කියන්නේ කේ අකුර ලියලා තියෙන විදිය වැරදි වගේ. ආ දැන් ටීචර් කියලා දුන්නා කේ කියන්නවල කොහොමද කියලා කේතලය කියලා ලියන්නේ. හයන්නට අපි හල් කිරීම දානකොට අකුර කෙරවලේ මුලෙන් තුනෙන් එකක් පහලේ නම් මුළු රෝලෙන් භාගයක් යන්නේ. ආ දැන් මට පේනවා මේ කොඩිය දාලා තියෙන කයනට ගොඩක් ඉහලින් කියලා අවසාන කෙරවලෙන් නෙවෙයි කියලා. මම බලන්න මේ විදිහට දාලා තියෙමුතුන් අපි වැරදි. නේ? ඒක වැරදි. දැන් ටීචර් මේ කියලා දෙන්නේ අසල්ලිදීම හැමදාම කරන්නේ ඔයාලට මේ අඩුපාඩු මඟ හරව ගන්න දෝෂ දුරු කර ගන්න. ඒ සියලු දෝෂ නිවාරණය කරගෙන තමයි හරි අරගෙන තරු දාගෙන යන්න ඕනේ. බොරු දේවල් වලට බොරු ලියලා හරි දාලා තරු දාලා බෑ. හරි. ඒක තමයි ටීචර් මේ විදිහට බලන්නේ. එහෙම බලපුවාම බොරු කියලා තියෙනවා නම් අපිට හම්බ වෙනවනේ නේද? හරි. ඔව්. එකක් වැරදුන ළමයි ඉන්නවා, දෙකක් වැරදුන ළමයි ඉන්නවා. අද ඔන්න තරු චොට්ටක් අඩුයි වගේ මට පේනවා. මෙතන නම් ඔන්න තරු ඇවිත් තියෙනවා. ඒ වගේම අකුරු ටිකක් නිවැරදි, පිල්ලන් ටිකක් නිවැරදිව දාලා තියෙනවා. බොහොම හොඳයි. අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගමන් කරන ඕන නිසා තමයි ටීචර් මේ පොත් ටික බලන්නේ. හරි දැම්මට හරියටම හරි දාලා තියෙනවද? නිවැරදිව ලියලා තියෙනවද කියලා. හොඳයි හොඳයි. මේ තියෙන්නේ තරු දෙක දෙක පායලා තියෙන්නේ හරියටම ලස්සනට ලියලා තියෙන නිසා
හොඳයි හැමෝම දරුවෝ හොඳයි. එතකොට දැන් ඔන්න පුතේ ඔයාලට තේරෙනවා අපි චුට්ටු චුට්ටු ඉස්සරහට එනකොට ටික ටික අමාරු වෙනවා වගේ නේද? ආ ලයන් දෙක දෙක තියෙනවා මොකද දාන්න ඕනේ කියලා අපිට හිතා ගන්න බැහැ නේ? ඒ වගේම පිල්ලම් දැන් ඔයාලා ගොඩක් දන්නවා මොන පිල්ලමද හරියටම කියලා තෝරගන්නත් ඕනේ නේද? ආ වැඩ ගොඩයි දැන්. ඒ නිසා එන්න එන්න දැන් ඔයාලා ලොකු වෙනවා ලොකු වෙන ලොකු වෙන්න ඉගෙන ගන්න දේවල් වැඩි වෙනවා ඉගෙන ගන්න දේවල් වැඩි වෙන්න අමාරුයි කියලා හිතනවා. එහෙම අමාරු නොවී තියෙන නම් ඔයාලා හොඳට භාවිතා කරන්නයි තියෙන්නේ. නිතර අසල්ලි වේම් කරනවා නම් නිතරම ගෙදර දෙමාපියොත් එක වචන ලියනවා නම් අම්මලා කියද්දි පුතාලා ලියන හරි දාලා තරු දා ගන්නවා නම් නේද? ආ එතනදි වැරදුනොත් එහෙම ඒ වැරදිච්ච ඒවා නැවත නැවත ලියලා පුරුදු වෙනවා නම් එහෙම නිතර නිතරම වැරදෙන දේවල් අපිට නිතරම පෙනෙන තැනකින් ප්‍රදර්ශනය කරලා තියෙනවා නම් එහෙම වුණොත් ඉන්න හැමෝටම තරු ගන්න පුළුවන් වෙනවා. ඔන්න උපදෙස් ටිකක් දීලා තියෙන. ඒ වගේම දැන් ඔයාලා වාක්‍ය ලියනවා පුතේ මේ පිල්ලම් භාවිතා කරලා නේද? ආ වාක්‍ය ලියනවා වචන ලියනවා පොත කියවෙනවා අපිට කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. ඒ වැඩ අපි ඔක්කොම කරනවා. ඒක නිරන්තරයෙන්ම දිනපතාම 24 පැයම කරන්න නෙමෙයි මම මේ කියන්නේ. දවසට එක පාරක් මේ පිල්ලංචන මතක් කරගන්නවා නම් ඉගෙන ගත්ත පිල්ලම් වලින් වචන දෙක ගානේවත් ලියනවා නම් පොත පැය භාගයක් කියවනවා නම් අසල්ගියම් කරනවා නම් ඔයාලා නිතර වර්ධන වචන අර වගේ ප්‍රදර්ශනය කරලා හොඳට පේන තියෙන තැනකින් තියෙනවා නම් ඒව දිහා බලලා නිතරම කියවනවා නම් ඔයාලට වරදින්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාකාරකම් ටික කරොත් ඉතින් තමයි ඔන්න තරු ගන්න පුළුවන්. තරු ගන්න ලේසි නෑ. ඒ නිසා එන්න එන්න වැඩේ තව චුට්ට චුට්ට ලොකු වෙනවා නේද? ලොකු වෙන ලොකු වෙන ඔයාලත් ලොකු වෙන නිසා ගැටලුවක් නැහැ. මේක අමාරු දෙයක් නෙවෙයි. හරිම සරල දෙයක්, පොංචි දෙයක් තේරුම් ගන්නයි තියෙන්නේ. වැඩ කරන ළමයින්ට ඔන්න අමාරු නෑ. එක දෙයක් වත්. හොඳයි. අපි එහෙනම් සින්දුවක් කියමු. අපි ඔක්කොම එකතු වෙලා ඔන්න දරුවනේ අලුත් යහළුවෙක් අද අපි අඳුන ගන්නවා. ඔයාලා කැමති නේද? අලුත් යාළුවෝ අඳුන ගන්න කැමති නේද? ඔව්. එහෙනම් අලුත් යහළුවෙක් අද අපි අඳුන ගන්නවා. කොම්බුව සහ ඇලපිල්ලයි කියලා කියනවා. මොකද කියන්නේ? කොම්බුව සහ ඇලපිල්ලයි කියලා කියනවා. ඔන්න අද අපි අඳුන ගන්න අලුත් පිල්ලම අලුත් යාළුවා. කොම්බුව සහ ඇලපිල්ල. හරි බලමු බලන්න. මේ දෙන්නව මීට කලින් දැකලා තියෙනවා. ඇත්ත නේද? කොම්බුවත් දැකලා තියෙනවා ඇලපිල්ලත් දැකලා තියෙනවා. එහෙනම් මේ දෙන්නව මීට කලින් දැකලා තියෙනවා. මතක ඇති මං හිතන්නේ නේ? කොම්බුව සහ ඇලපිල්ල. හරි. හැබැයි ඇවිත් තියෙන්නේ අද කොහමද? එකට නේද? ඒ හින්දා අපි හැමෝම හොඳට දන්නවා. ඒ හින්දා අපි හැමෝම හොඳට දන්නවා. ඊට පස්සේ බලමු. අකුරු වලට දෙපැත්තෙනුයි ලියලා තියෙන්නේ. අකුරු වලට දෙපැත්තෙනුයි ලියන්න ඕනේ. මේ දෙන්නම එකට තියන්න පුළුවන්ද? බෑ. අකුරු වලට දෙපැත්තෙන් තමයි ලියන්න ඕනේ. ඇයි? කොම්බෝලේ වෙ මුලේ ඇලපෙළලේ පස්සෙන් නේද? ඒ නිසා අකුරු වල දෙපැත්තෙන් තමයි ඔන්න මේ දෙන්න ලියන්න ඕනේ. හරි. එතකොට එන ශබ්දය ඕ කියලා ඇහෙනවා. එතකොට එන ශබ්දය ඕ කියලා ඇහෙනවා. අදින්න බෑ. ඕ කියලා අදින්න බෑ. මේ දෙන්නව දෙපැත්තෙන් දැම්මහම එන ශබ්දය මොකක් කියනවද? ඔ කියනවා. මොකද කියන්නේ? ඔ කියලා කියනවා. එහෙනම් බලමු බලන්න. ගයන්න ගො වෙනවා කියනකොට ගයන්න ගො වෙනවා. ගොවියා කියදෙන්නේ ගොනා කියදෙන්නේ නේද? ගො. ඒ වගේම හයන්න හො වෙනවා. හයන්න හො වෙනවා. හයන්න මොකද වෙන්නේ? හො. ඔ ශබ්දයෙන් එන්නේ නේද? හො. හොරා කියද්දීන්නේ හො නේද? ඒක තමයි. හරි. සයන්න සො වෙනවා කියන්නේ සයන්න සො වෙනවා. සොරා කියන්නේ
සොහොන කියා තියෙන්නේ නේද සො ආ ඒ වගේම රයන්න රො වෙනවා රයන්න මොකද වෙන්නේ රො රො වෙනවා ආ ඔන්න රො වලින් වචනයක් කියන්න බලන්න ආ රොද ආ ඔව් රො ඕ කියලා අදින්න බෑ ආ රො විතරයි හා මේ විදියට හැම අකුරෙම ඔ කියවෙනවා මේ විදියට හැම අකුරෙම ඔ කියවෙනවා ලියලා බලමුද කොම්බුව සහ ඇලපිල්ල ලියලා බලමුද අකුරු වලට දාලා අපි ලියලා බලමුද ඔ ශබ්දය අරගන්නට ලියලා බලමුද හා කියන්නේ ලියලා බලමු නේද හා කියලා කෑ ගහන්න ඕන ඉතින් දැන් අර පන්තියේ වගේ නේද හා කියලා කෑ ගහන්න ඕන ආ ලියලා බලන්න ඉස්සලා තම මම තව පුංචි වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ අපි තේරවිලි ඔයාලා තේරවිලි තෝරන්න දන්නවද ආ ඔව් ඉතින් දැන් ලියලා බලමුද කිව්වම හා කියලා කිව්වනේ එහෙනම් ලියලා ඉවර වෙලා අපි තේරවිලි තෝරමු හරිද ආ ලියලා ඉවරනාට පස්සේ අපි තේරවිලි තෝරමු එහෙනම් තේරවිලි තෝරන්න කැමති නම් අකුරු ටික හරියට ලියන්න ඕන එතකොට තේරවිලි වල තියෙන උත්තර මොනවද කියලා ඔයාලා තනියමම ලියන්න හැකියාව ලැබෙනවා හරිද හා කැමතිනේ එහෙනම් අපි ලියමු පටන් ගමු මුලින්ම ඔ ශබ්දය කොම්බුව සහ ඇලපිල්ල කියලා ලියලා ඊට පස්සේ තමයි අපි ලියන්න ඕනේ කොහොමද මේ පිල්ලම අකුරු වල දෙන්නේ කියලා. දැන් ඔයාලා තාම පොන්චි වැඩි නේ. ඒ නිසා දෙමාපියන්ට කියලා අපි පස්සම පොතේ ලියාගම මෙන්න මේ කොටස. හන. ඔන්න ඔ ශබ්දය ගන්නයි හදන්නේ. අදාපි කොම්බෝ සායල පිල්ල යොදලා මුලින්ම එහෙනම් පටන් ගමු ග අකුරෙන් ග අකුරට මොකද වෙන්නේ ගො වෙනවා. නේද පොතේ? එහෙනම් අපි මුලින්ම දැන් කොම්බෝ එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අකුරට ඉස්සර වෙලා කොම්බෝ ලියන්නම ඕන. කොම්බෝ සාමාන්‍යයෙන් අකුරට ඉස්සරහ එන්නේ එන්නේ නේද? එයා කැමති නෑනේ පිටිපස්සෙන් ඉන්න. එයා හැමතිස්සෙම ඉස්සරහින් තමා ගිහින් ඉන්නේ. ඒ නිසා අකුර ලියන්න කලින් අපිට ලියන්න වෙනවා කොම්බෝ. එහෙනම් අපි නියම කොම්බෝ සායල පිළ භාවිතා කරන්න යන්නේ අද අපි ලියන්න යන්නේ කොම්බෝ ලියන තමයි ගයන ලියන්න ඕනේ. කොම්බෝ ලියන්න කොතනද දෙවෙනි සහ තුන්වෙනි රෝල් එකේ හොඳට බලාගම දෙවෙනි නෝල තුන නෝල වැන්දේ ඉඳන් පටන් අරන් ඔන බෝලෙන් එළියට පයින් ඉස්සරහට පහළට එනවා තුනේ රෝල හැප්පෙනවා උඩින් යන දෙවෙනි රෝල හැප්පෙනවා චුට්ටක් පහළ හැරලා බලනවා ඔන වරක් ගන්න බෑ ද අපර පළවෙනි නියම රෝලේ ඉඳන් පටන් ගන්නවා තුනේ නියම රෝලට එනවා ඔන වැද්දෙන් හරියට මානිත් පැත්තට හැරෙනවා ආයෙ උඩට ගිහින් හැප්පෙනවා ආයෙ පහළට ඔන්න එනවා ඇල පිළිලිවෙ කොහමද අපි ඇලපිල්ලක් ඉස්සර නම් ඉගෙන ගත්ත පිල්ලමනේ නේද දෙවෙනි සහ තුන්වෙනි නියම රෝල් දෙක මැද්දේ හැබැයි චුට්ටු චුට්ටු එළියට පැනලා තියෙනවා පටන් ගන්න රෝල නෙමෙයි අවසන් කරන රෝල නෙමෙයි මේ පැත්තෙම ඔන්න වකුඩු කරන්නේ නැහැ චුට්ටක් හැරිලා බලනවා විතරයි ගො ඊළඟට ගායන්න ගො වෙනවා හයන්න හො වෙනවා කිය කියා ලියන්න ඕනේ හයන්න මොකද වෙනවා කියන්නේ හො නේද එහෙනම් මුලින්ම කොම්බුව ඊට පස්සේ හයන්න හයන්න අපි ලියනවා නියම රෝල් මැද්දේ ඊට පස්සේ අපි ලියනවා ඇලපිල්ල හො ඊට පස්සේ අපර මොකද අපේ ය ය යන්න ය වෙනවා නේද එහෙනම් ඔන්න මුලින්ම ලියනවා අපි කොම්බුව දෙවෙනි සහ තුන්වෙනි රෝල් දෙක මැද්දේ ඊට පස්සේ දෙවෙනි රෝලෙන් පටන් අරගෙන පළවෙනි රෝලට ගිහිල්ලා ගයන අවසන් කරනවා ඔන්න ඇලපිල්ල දැම්මහම ය වෙනවා ඊළඟ අකුර සයන්න සයනටත් අපි ලියනවා මුලින්ම කොම්බුව ඊළඟට ස අකුර නියම රෝල් කිරෙන්නේ ඇලපිල්ල දෙවෙනි සහ තුන්වෙනි රෝල් දෙක මැද්දේ හැබැයි චොට්ට චොට්ට ඇගෙට පැනලා තියෙන්න ඕන එහෙනම් යයන්න ය වෙනවා සයන්න සො වෙනවා කියලා ඔන්න අපි ලිව්වා ඊළඟට ඔන්න අපිට
ඊළඟ අකුර මොකද්ද? ප. පයන්න එහෙනම් මොකද්ද වෙන්නේ? පො. ශබ්ද කරන්න බලන්න මට කලින් පයන්න මොකද්ද වෙන්නේ? පො. අපි ලියනවා එහෙනම් පො අකුර. පොරි පොහොර කියන වචන ලියන්නේ අපිට ලියන්න වෙනවනේ පො නේද? දෙවෙනි සහ තුන්වෙනි රෝල් එක බැලුවේ ඒක ලස්සනට වටයක් වගේම පුතේ අරගන්න. ඊට පස්සේ ඔන්න එකේ දෙකේ බෝලේ අරන් දෙකේ නම් ඔන්න තුනට බෝලයක් ගත්තා. මැද්දෙන් හපන්නේ නැහැ. ආයෙකට ගිහින් ආයෙකට ආවා. ඔන්න දැන් වැරදිල්ල දෙකේ තුනේ ඔන්න පො. ඊළඟ අකුර න නයන්න. නයන්න එහෙනම් නො වෙනවා. කොම්බෝ දෙකේ සහ තුනේ ඔන්න ලෙව්වා. නයන්න පළවෙනි සැදෙන රෝල් දෙකේ ඔන්න බෝල කරකුණා. දෙවෙනි රෝලෙන් පස්සට පැන්නා. භාගයක් පොර ඩිස් වුණා. පහළ බැලුවා. ඔන්න එකට ගිහලා අපහො තුනට ආවා. ඊට පස්සේ දෙකේ සහ තුනේ ඔන්න දානවා. ඇලපිල්ල නො. ඔන්න ඊළඟ අකුර එන සයන්න පො වෙනවා. නයන්න නො වෙනවා. සයන්න තොර තොරු කියලා කියද තෝ කියන්න ඕන නැද නේද? ඔන්න කොම්බුව. ඊට පස්සෙත් අපරේ කේ දෙකේ බෝලේ අරන් දෙකෙන් පස්සට පනිනවා. තුනේ ඔන්න හැපිලා භාගයක් පොළට කැරකෙනවා. ඊට පස්සෙ උඩින්නේ පළවෙනි රෝලේ නම් ආපහු තුන්වෙනි රෝලට එනවා. ඊට පස්සේ අර කිල්ල ඔන්න දැම්මා තෝ. කයන්න කො වෙනවා. ඊළඟට කයන්න ඔන්න කොම්බුව. කයන්න කයන් දෙව වගේම මේ රෝල් පිරෙන්න එනවා. ක අකුර පද රෝල් හැදිලා එන්න ඕනේ. එහෙනම් යල තියෙන දෙවෙනි සහ තුන්වෙනි රෝල් දෙක මැද්දේ කොහොමද කියලා ලියාදී ඕන වෙනවා. කොහොමද කියලා අහන්න ඕන වෙනවා නේද? හොඳයි හොඳයි. ටීචර් රෝල මාදිත් උනා. පුතාලා ඇස් කරන ගමන් දෙපැත්ත ලියන්න අකුරු. ඊළඟ අකුර තමයි සංඥක ගයන්න. ගෝ. අපි ලියන්න හදන්නේ කොම්බෝ සෑරතිල දෙකම පොතේ අපි කලින් ලියලා තියෙන කිල්ලන් මේ නිසා චෝන ලියාගෙන ලියාගෙන පුතාලත් එක්කම සංඥක ගයන්නට ගන්න. සංඥක ගය පටන් ගන්න දෙවෙනි තුන්වෙනි රෝල් දැන් වැද්දේන දෙවෙනි රෝලට ඇවිල්ලා අනිත් පැත්තට හැදිලා ඔන්න ආයම තුන්වෙනි රෝලට එනවා. අර වගේ මයි දෙකේ තුනේ ඇරතිල්ල ගෝ. ඔන්න මධ්‍ය අක්ෂර ඉවරයි. නියල් රෝල් මැද්ද ලියපු අකුරු ඉවරයි නේද? ඊළඟට යනවා අපි උඩ රතුල උඩට යන අකුරු වලට. වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහම පිල්ලම කොම්බෝ සායල පිල්ල අකුරු ටිකත් ඒ වගේම ලියාගෙන යන්නයි තියෙන්නේ අපිට. බෑ එහෙනම් ඔන්න ටයන්න ටොක් කරන්න යන්නේ අපි. මොලේ කොම්බෝ ලියුවා. ඊළඟට අකුර පළවෙනි නිල් රෝලේ නම් පටන් අරන් උඩ රතු රෝල වෙනකන් ගිහින් රතු රෝලෙන් පහළට හැරිලා බලනවා. ඔන්න ඇලපිල්ල. ඊළඟ අකුර ව වයන්න ව වෙනවා. මොලේම කොම්බුව. ඊට පස්සේ ඔන්න වයන්න එකේ එකේ බෝලේ අරන් තුන්වෙනි රෝලේ උඩ රතු රෝලට ගිහින් රතු රෝලෙන් චුට්ටක් පහළට හැරිලා බලනවා. ඔන්න දෙකේ තුනේ ඇලපිල්ල වෝ. ඊළඟ අකුර ඡයන්න චෝ. කොම්බුවයි ච අකුරයි ඇලපිල්ල චෝ. ඔන්න එහෙනම් වයන්න ගෝ කෙරුවා, ඡයන්න චොක් කෙරුවා. ඊළඟට ඩයන්න ඩොක් කරන්නයි යන්නේ අපි. අපිට වචන ලියන්න නැති වුණාට අපි හැම අකුරකටම දාලා පුරුදු වෙනවා කොහොමද එන්නේ කියලා. ඩයන්න ඩොක්. කොම්බුව දෙවි සතුන් වෙන රෝල් එක මැද්දේ ද අකුර එකයි දෙකයි මෝලේ අරන් ඔන්න එතන කොටස පහළ තුන්වෙනි නිරවුල සහ නිරවුල සහ උඩ
පතුරවල වතුර නතර වෙන්නේ නැහැ චුට්ටක් පහලට හැරලා බලනවා ඔ ශබ්දයට තව ඇලපිලා කොහොමද දාන්න ඕන අපි ඔන ඇලපිලා දැම්මා ඩෝ ඊළඟ අකුර තමයි අපිට තිල්ලන් යෙදෙන අකුර වල තමයි අපි දාන්න ඕනේ ඊළඟ අකුර මයන්න මො මොර මොලය මේ වචන ලියනවා අපි හැම අපි යනවා ඉන්නවා ලියන්නේ නැද මො කොහොමද එන්නේ කියලා බැලුවා අන්න දැන් මයල පිළල බො ඊළඟට සංයක බ අකුර කොම්බුව සංයක බ අකුරත් යන මොකක් බෝ දක්වා පළ පිළල දෙකේ සහ තුනේ බො හා ඊළඟ අකුර රයන්න පයනට ඔන්න කොම්බෝ සෑල පිළ දාපම ර වෙනවා ඔන්න තේරා මොලේ කොම්බුව ර අකුර මේ රෝල් පිළේන්න බෝල එනවා අතුර වල දක්වා ඇදලා ඔන්න යනවා අර පිළ දෙවෙනි සහ තුන්වෙනි රෝල් එක මැද්දේ ඊළඟ අකුර ජ ජයන්න ජෝ ශබ්ද කරන්න ඕනේ නේනා වගේම ශබ්ද කිරීමත් බොහොම වැදගත් ජෝ ජ අකුරත් අපි ලියන්නේ උඩ පතර උඩ දක්වා යන අකුර ඇද වෙලා යන්නේ ඔන්න ලේවා ජෝ ඊළඟ මොල් දිශ නායන්නට शब्द करो समय සංයක දයන්න ඩෝ ඩෝ කොම්බෝ සායල පෙළ දාමු අපි සංයක ද අකුරට දෙවෙනි සතුන්ගේ රෝල් එක වැදින්න පටන් ගන්න ඕනේ හරි ඊළඟ අකුරල අකුර नगर करोड़े अपुर ना
ඔන්න මෙව්වා සංඥකද අකුරට කොම්බෝ සා ඇරපිල්ල ඔන්න එහෙමනම් දරුවනේ අපි සියලුම අකුරු අකුරු 36ක් අපි ඉගෙන ගත්තා එකේ පන්තියේ ඒ අකුරු 36 පිල්ලම් යදෙන සෑම අකුරක් සඳහාම කොම්බෝ සා හල්ල කොම්බෝ සා ඇරපිල්ල ඔන්න දාලා ඉවරයි ඔ ශබ්දේ අපි අරන් ඉවරයි හොඳයි එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන කොහෙටද තනි රෝල් පොතේ තනි රෝල් පොතේ ඔන්න ඔ ශබ්දේ ලියන්නයි දැන් අපිට තියෙන්නේ කොම්බෝසා ඇලපිල්ල අපි ලියන්න යන්නේ තනි රෝල් පොතේ පොතේ ඔයාලා දැන් කොම්බෝසා ඇලපිල්ල කියන දෙකම පිල්ලක් දෙකක් විදිහට ඒ ශබ්දේ සහ ආ ශබ්දේ සඳහා ලියලා තියෙනවා ඊට වඩා කිසියම් වෙනසක් වෙන්නේ නැහැ ඒ යෙදුම විදියටම ඒ ප්‍රමාණයෙන්ම තමයි යොදන්න ඕනේ ඊට වඩා චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ ඉතින් එහෙමනම් ඒ ලිම වගේම දෙක එකට එකතු කරලා ලියන්නයි තියෙන්නේ එතකොට ඔන්න ඕ ශබ්දේ තමයි එන්නේ අපි කොම්බෝ විතරක් ලිව්වොත් ඒ ශබ්දේ එනවා ඇලපිල්ල විතරක් ලිව්වොත් ආ ශබ්දේ එනවා මේ දෙකම එකට එකතු කරලා ලිව්වහම මොන ශබ්දේ දෙන්නේ ඕ ශබ්දේ එහෙනම් ඔන්න ඕ ශබ්දේ හැම අකුරක් සඳහාම අපි ලියලා බලන්නයි යන්නේ අපි ගොඩක්ම ලියන්නේ කලරෝල් පොතේනේ පස්සම පොතේ අපි මේ ප්‍රමාණය ඉගෙන ගන්නවා විතරයි කොහොමද නිවැරදි ප්‍රමාණය කියලා නේද කලරෝල් පොතේ තමයි අපි හරියටම ලියන්න ඕනේ එහෙනම් කොම්බෝ සහ ඇලපිල්ල කියන දෙකම ඉන්න රූලෙන් තුනේ දෙකයි ඒ කියන්නේ මොකක්ද අපි රූල හරියටම මේ විදිහට තුනකට බෙදා ගත්තොත් කොටස් තුනකට නේද එක දෙක තුන කියලා තුනකට බෙදා ගත්තොත් එහෙම පළවෙනි කොටස මෙන්න මේ පළවෙනි කොටස ගාවින් අපි මේ විදිහට දෙගදම ඉරක් කඩ ඉරක් එහෙම නැත්නම් කෙලින් ඉරක් ඇඳගෙන ගියොත් කොම්බුවයි ඇලපිල්ලයි කියන දෙකම එන්නේ මෙන්න මේ උඩ කොටසේ ඉදී වෙන්නේ නැහැ අපි මේ ඇඳගෙන ගිය මේ කඩ ඉරේ ඔන්න කෙලින් ඉරක් වඩ පාස් කරා ටීචර් මේ ටිකේ පහල මේ රූල ගෑවෙනවා ඒකේ පහල රෝලේ අපි ලියන රූලේ පහල රෝලේ ගෑවෙනවා උඩින් රූලේ ගෑවෙන්නේ නැහැ රෝලේ තුනේ එකක් තුනේ එකක ප්‍රමාණයක් මොකද වෙන්නේ අතාරිනවා කොම්බෝ යලපිලා දෙක මුඩට ගෑවෙනවද උඩ රූල ගෑවෙන්නේ නැහැ එහෙනම් මොන ටිච් කියලා දුන්නා වගේ ලියන්න ඕනේ කොම්බෝයි ඇලපිල්ලයි දෙකම ලියන්න එහෙනම් රූලෙන් තුනෙන් දෙකයි තුනෙන් දෙකක් කියලා කියන්නේ මෙන්න මේ කොටසේ පහලින් ගෑවෙනවා උඩින් ගෑවෙන්නේ නැහැ ඒක තමයි රූලෙන් තුනෙන් දෙක කියලා කියන්නේ ලේජ හරි එහෙනම් මේ විදිහට කියනකොට බය වෙන්න එපා මොකද මේ රූලෙන් තුනෙන් දෙක කියන්නේ කියලා බය නැතුව ලියන්න මේක තමයි රූලෙන් තුනෙන් දෙක කියන්නේ දරුවෝ හරි එහෙනම් මුල්ම අකුර අපේ ග නේ ග යනකොට දානවා අපි කොම්බෝ සහ ඇලපිල්ල කොම්බෝ රූලෙන් තුනෙන් දෙකයි දැන් හරිද අර ඉරේ ගෑවෙනවා පහලේ රූල ගෑවෙනවා ඒ වගේම ග අකුර අපි රූල පිරෙන්නම අර ගන්නවා ඇලපිල්ලත් අර කලින් වගේමයි කොම්බෝලිව වගේමයි අපි ඇඳපු ඉරේ ගෑවෙනවා පහලින් රෝලේ ගෑවෙනවා දෙපැත්තෙන් මාර කලින් පස්සම ලිව වගේම දෙපැත්තෙන් චුටි චුටි එළියට තැලලා තියෙන්න ඕනේ රෝලේ නතර වෙන්නේ නැහැ ගෝ හරි එහෙනම් ඔන කොම්බෝ සහ ඇලපිල කියන දෙකම හැම තිස්සෙම නිතරම යන්න ඕනේ රෝලේ මෙන්න මේ ප්‍රමාණය විතරයි සම්පූර්ණයෙන් ලියන්න බෑ හරි එහෙනම් ඔන්න අපි දිනන ඊළඟ අකුර හෝ කොම්බෝ රෝලෙන් තුනෙන් දෙකයි දැන් තුනෙන් දෙක කියලා ඔයාලා දන්නවා කොයි වගේ ප්‍රමාණයක්ද කියලා ඊළඟට අකුර රෝල පිරෙන්න ආයමත් ඇලපිල රෝලෙන් තුනෙන් දෙකයි ඔන්න ලිව හෝ හරි ඊළඟට ය යෝ කරනවා අපි ආයමත් කොම්බෝ රෝලෙන් තුනෙන් දෙකයි ය අකුර රෝල පිරෙන්න ඔන්න දැන් ඇලපිල යෝ ඊළඟ අකුර ස සයන්න සර්වරට ඔන්න සෝ කරන්නයි තියෙන එකයි දෙකයි තුනයි කියලා තුන්ෙන් දුවල තේන්න ගන්නනේ දැන් ඔන්න පිට රෝලක් අඳින්නේ නැහැ උඩින් ගාවන්න නැතුව දිනනවා චුට්ටක් කරලා පහලෙන් රෝල ගාවලා ලියනවා හරි ඔන්න එහෙනම් සයන රෝල පිළෙන්නම ලියුවා ආයමත් ඇලපිල්ලත් අර වගේමයි රෝලෙන් තුනෙන් දෙකයි සෝ හරි ඊළඟ අකුර තමයි ක සයන්න අපි ලියනවා කොම්බෝ සහ ඇලපිල්ල කොම්බෝ රෝලෙන් තුනෙන් දෙකයි ප රෝල පිරෙන්න ඇලපිල රෝලෙන් තුනෙන් දෙකයි ඔන්න ලිව්වා අපි පො ඊළඟ අකුර නයන්න
නෑ නෑ අපි දන්නවා කොම්බෝස් හය අල කිල්ල දැම්මහම ඔන්න එහෙම ශබ්දේ තමයි ඉන්නො නෑ නෑ තෝල කිරෙන ලේවල අකුරක් කොම්බෝයි අල කිල්ල දෙකම යන ලෝලෙන් තුනෙන් දෙකයි පහලෙන් ලෝල ගෑවෙනවා දරුවනේ උඩින් ලෝල ගෑවෙන්නේ නැහැ ඉන්නො ඊළඟ අකුර ත තයන්න ආයමත් එහෙනම් අපිට පහලට යන්න වෙනවා පුතණගේ ලෝල ඉඳ තියනවා පුතන් කියන්න හැකියාව තියෙනවා එකයි දෙකයි තුනයි ඔන්න තුන්වෙනි දොරට ඇවිල්ලා තියෙන ඡායමන් දිනනවා ත අකුරයි ලියන්න යන්නේ අපි ඔන්න ත ඊළඟ අකුර ස අකුර ක වෙනවා කයන රෝල පිළෙන්න යනවා කොම්බෝ සෑරගෙන උලෙන් තුනෙන් දෙකයි එහෙනම් සංයත ක්‍රියාකර කොම්බෝ රෝලේ තුනේ දෙකයි සංයත ක්‍රියා රෝල තිරෙන්න ආයත් අරතන රෝලේ තුනේ දෙකයි ඉංගෝ හරි ඔන්න රෝල මැද ලියවන අපවරට අපි කොම්බෝ සෑර පිළ යොදලා අවසානයි දැන් අපි උඩ රෝලේ භාගයක් යන අකුරු උඩ රෝලේ භාගයක් යන අකුරු වලට කොම්බෝ සෑල පිර දාන්නයි හදන්නේ එහෙනම් අපි යමු ඉස්සරහට ඔන්න එහෙනම් අපි උඩට යන අකුරු වලට යනවා මොලෙන් වලට අකුර කොම්බෝ දිනවා උඩෙන් තොලෙන් දෙකට අකුර උඩ රෝලේ භාගයන් දිහා අකුරු පැත්ත හැරෙනවා ඇල පිර රෝලෙන් තොලෙන් දෙකයි හා කලින් වගේම තමයි කිසිම වෙනසක් නැහැ ඊළඟට ව අකුරට දානවා අපි ව කොම්බෝ උලෙන් තුනෙන් දෙකයි ව අකුර රෝලෙන් භාගයයි අර පෙන රෝලෙන් තුනෙන් දෙකයි ව ඊළඟට ච අකුර චොප් කරන්නයි තියෙන්නේ කොම්බෝ උලෙන් තුනෙන් දෙකයි ච අකුර රෝලෙන් භාගයයි අපර පැත්ත හැදෙනවා
ඔන්න එහෙනම් උඩට උඩ රෝලේ භාගයක් ගෙනියන අකුරුත් අපි ලියලා ඉවරයි. ඊළඟට ලියන්න තියෙන්නේ අපිට පහළ ඔන්න පහළ රෝලේ භාගයක් ගෙන අකුරු වලට කොම්බෝ සෑල පිළිලා යොදන්න කිසිම වෙනසක් වෙන්නේ අකුරු වලවත් පිළිලා මේවත් අපිට මේ විදිහටම ලියන්නයි තියෙන්නේ. මුලින්ම ලෝ දන්ත ජලයන්ට අපි ලෝ කරන්නයි හදන්නේ ඔන්න කොම්බෝ රෝලෙන් තොලෙන් දෙකයි ල පහල රෝලේ භාගයක් ඇවිල්ලා අපහු පහල රෝලට ගෑවෙන්න ඕන ඇලපෙල්ල රෝලෙන් තොලෙන් දෙකයි මේක පිළිලමක්වත් අකුරවල හැප්පෙන්න ගාවන්න නැතුව ලියවෙන්න ඕන දරුවනි. ඊළඟ අකුර මොඩ්ද කියලා යන්න මොඩ්ද කියලා යන්න අපි දානවා කොම්බෝ රෝලෙන් තොලෙන් දෙකයි මොඩ්ද කියලා අපර ඊළඟට ලියනවා පහල රෝලෙන් භාගයක් ඇවිල්ලා අපහු පහල රෝලට සම්බන්ධ වෙන්න ඇලපෙල්ල රෝලෙන් තොලෙන් දෙකයි ඔන්න ලෝ දෙකම ලො තමයි හැබැයි දන්ත දෙසා මූර්තජ ලයින් වලට තමයි දාන්නේ. ඊළඟට අපි ලියන්නේ ඩො කොම්බෝ ගන්න පහල රෝලේ භාගයක් ගෙන අකුරක් ඇලපෙන්න ඊට පස්සේ අපි දෙනවා සංයත ලයන්න ඒ වගේමයි පහල රෝලේ භාගයක් ගෙන අකුරක් ඩො ඔන්න එහෙමනම් අපි සියලුම අකුරු තන රෝල් පොත ලියලා අවසානයි කොම්බෝ සහ ඇලපිල්ල භාවිතා කරලා. හොඳයි. අද ඉගෙන ගත්ත පිල්ලම එහෙනම් මම හිතන්නේ අපේ ළමයින්ට හරිම ලේසි නේද? ආ මට තේනවා මට මම ලියන්න කලින් ඔයාලා ලියමින් ඉස්සරහට ගියා. බොහොම අකෝරුයි බොහොම හොඳයි එහෙම තමයි වෙන්න ඕනේ එහෙම තමයි ඉගෙන ගත්තට පස්සේ දෙයක් නේද? ආ ඉස්සරහට ටීචර් එකකම් බලන් ඉන්න ඕනේ. ඔයාලට යන්න පුළුවන් නේ. හොඳයි හොඳයි. එහෙමනම් මම දැන් කියවන මේ ටික ලියලා ඉවරනාට පස්සේ මම තේරිවිදි අහනවා කියලා තේරිවිදි වල උත්තර ඊට පස්සේ මම ලියන්න හැකියාව තියෙනවා. ආ අපි පස්සෝලේ සහ පැනරෝලේ මේ උත්තර වලට එන වචන ලියනවා. අපි එහෙනම් බලමුද මේ තේරිවිදි තෝරන වල දන්නවද කියලා. එහෙනම් සෝදානම් වෙන්න මම කගෙන් අහයි දන්නේ ඔන්න තේරිවිදිය. අපේ පළමු වෙලෙ තේරිවිල්ල. සුදු පාටට පෙනෙන්නේ වෙල අයිනේ සිටින්නේ සුදු පාටට පෙනෙන්නේ වෙල අයිනේ සිටින්නේ හරි සෂ්මිත් මේ නැගිටලා තව උඩක් ගියා නේද හරි සෂ්මිත් එනමට උත්තරේ කියන බලන්න සෂ්මිත් කොක්කා මොනවායි කොක්කා කොක්කා එනවා අපි කොක්කා කියන උත්තරේ තේරෙවිල දැන්ලිම දැන්ම ලියන්න කිව්වොත් එහෙනම් ගොඩක් වෙලා අපිට ඕන නැනේ එනිසා අපි පස්සෝලේ සහ පැනරෝලේ කොක්කා කියලා ලියමුද හා කොකා මම දැන් ලියන්න පුළුවන්ද කියලා තනියම බලන්න කොකා හරි ඔයාලා ලියන ගමන් මාත් ඔන්න ලියනවා කොකා පස්සෝල පොතේ කියනවා පළල වල පොතේ තනනවා ලියනවා කො කියන්නේ ඔ ශබ්දේ එන්නේ එහෙනම් ඔ ශබ්දේ ගන්න කයගෙන තියෙන්නේ කොම්බෝ දැම්ම දෙවෙනි සහ තුන්වෙනි රෝල් දෙකේ අකුර ලියවන මේ රෝල් කියන්න අලපින දාන්නත් ඕන දෙවෙනි සහ තුන්වෙනි රෝල් දෙක වැන්නේ කො හරි දැන් කාල් යන්න ඕන ඔන කා කරන්න ඕනේ කයන්නමයි සර්ලිව් වලේ රෝල් වැන්නේ හා එතකොට එන්නේ අලපිල්ල විතරයි ආ ශබ්දෙන්නේ අලපිල්ල විතරයි නේද හා එහෙනම් ඔන්න තන රෝලෙත් අපි මේ වචනේම ලියනවා කොකා කො කොම්බෝ රෝලෙන් තොලෙන් දෙකයි හ රෝල පෙරෙන්න ඇලපිල රෝලෙන් තොනෙන් දෙකයි කා කියද්දී තම කයන් ඇලපිල දාන තියෙන්නේ එතකොට එන්නේ ආ ශබ්දේ නේද දරවල හොඳයි එහෙනම් ඔන්න ඔයාලා තේරිවිල ලස්සනට තේරුවා බොහොම හොඳයි බොහොම අපූර්වයි එහෙනම් තවත් තේරිවිල අහන්නයි යන්නේ මම බලමු කවුද ඉස්සරලාම උත්තරේ දෙන්න නැගිටින්නේ කියලා ඔන්න බලන්න ගේ දොර පිස දමන්නේ ගේ මුල්ලේ සිටින්නේ ගේ දොර පිස දමන්නේ ගේ මුල්ලේ සිටින්නේ හරි ලසිත ලසිත කියන්න බලන්න උත්තරේ කොස්ස කොස්ස බොහොම හොඳයි අනිත් අය නැගිටලා මම බලාගෙන හිටියේ ආ කමන්නේ හැමෝටම අවස්ථාව දෙන්නම් මම දැන් ලියමු අපි කොස්ස කියලා හරි කො ස් ස බලන්න ලියන්න ම් අනේ නේද
කෝ ආය මන් තමන කෝ අප්‍රමයාව නේද ඔනලෙව කොම්බ දෙවෙනි සතමන රෝදක මැද්දේ ඊළඟට ඔන්න ක අකුර මෙය රෝල් පිරෙන්න ඇල පිල්ල දෙවෙනි සතමන නේ රෝලේ ස් කියද්දී ස අකුර හල් වෙලා තියෙන්න ඕන ස අකුර එනවා මෙය රෝල් පිරෙන්න හල් කෙලි මොන රෝලේ පතරෝණ ගෑවෙන්න ස මෙන් රෝල් පිරෙන්න කොස්ස හරි අද මම තරුණ පොත කියලා පොතරට මේ වචනේ කීපවතාවක් ලියන්න අවශ්‍ය නම් පිටු භාගයක් වගේද කියලා ලියා ගන්න පුළුවන් This sir for sir හරි වන්නේ වනා ඊළඟට එරෙවිල අහන්න යන්නේ උදැල් අරගෙන කුඹුරට යනවා උදැල් අරගෙන කුඹුරට යනවා හරි යෂ්මිත මොකද උත්තරේ ගෝවි මාමා හා ගෝවි මාමා කියනකොට ගෝවියා කියලා කියමුකතේ ගෝවියා මොම හොඳයි නිවැරදි එහෙනම් අපි ගෝවියා කියන උත්තර ලියන්නයි දැන් යන්නේ ගෝවියා ලියමුද බලන්න පස්සෝ පොතේ සරණ පොතේ ගෝවියා කියලා ගෝ එහෙනම් ගයන්නට ඔ ශබ්දය හා අපි තනුවල් පොතේ ලියනවා go me yeah go be yeah අනේ එහෙනම් ඊළඟ තේරිවිල්ල හන්නයි යන්නේ අරිනවා වහනවා රැට යතුර දමනවා අරිනවා වහනවා රැට යතුර දමනවා හරි සනාය දොර දොර හරියටම හරි ඔන්න අපි දොර කියලා ලියමු එහෙමනම් බලන්න දොර යදියොන්න කොම්බුව දයන්න සයිදාන්න තියෙන්නේ දයන්න පහල දෝල වෙන කන් එනවා ඇලපිර දෙවි සහ තුන රෝල් දෙක පැද්දේ ර වයන්න යනවා උද රත් රෝල දක්වා දොර එහෙනම් අපි ඒ වචනේම ලියනවා ඔන්න තන රෝල් පොතේ දොර අපි වචන ලියන තරමට සමා පොතේ අපිට පිළිලා හොඳට පුළුවන් වෙන්නේ ඒ නිසා පුළුවන් තරම් ලියලා පුරුදු වෙන්න ඕන එක වචනයක් අපි ඉස්සරහ පිටි පිරෙන්න ලියුවා නේද අපතර මේ වගේම ලියන්න පුළුවන් හැකියාවක් තියෙන ළමයින්ට එහෙම නැත්නම් පිටි භාගයක් වන් ලියලා පුරුදු වෙන්න එතකොට මේ පිළිලා අමතක වෙන්නේ නැහැ ඔයාලට හරි එහෙනම් ඊළඟ තේරෙවිලා හන්නයි යන්නේ මම ඉර පායන විට ෆීල් විද හා නටනවා ඉර පායන විට පිර විදහා නටනවා කවුද ඒ පිර විදහගෙන නටන්නේ නේලලාදී මොනරා මොනරා ඒක තමයි එහෙනම් ඔන්න අපි මොනරා කියලා ලියන්නයි යන්නේ අපි ලියමු බලන්න මොනරා කියලා කියද්දි මො
ม็อกชับเดียวอะไรนะวันนี้ปกติอะไรนะดันวันนี้ม็อกพวกมันจะเลี้ยงเล็กๆแล้วเดี๋ยวเราไปเล่นได้ดีก็ไปทำอย่างนี้วันเอ็งมองเล่นมาคอมบ์เอเบสโอนนั่นแหละอะพอร์เอบัสเอเลฟินนั่นแหละม็อกนั่นน่าน่ะอันนั้นหมดเจลียันเนี่ยมันแอบเข้ารัวทุนดันแต่เจน่าอันนั้นมันรักยาดีเนี่ยรักยาดีแล้วไรอันนั้นแต่ละทีนั่นแหละมันรักค่ะอับยันเนี่ยมันนี่นะเมื่อกี้ฉันรู้ก็เด็กมองเนี่ยมอลล์ราฮัลถ้าว่าเจอวิธีนะมาฮันนี่เด้อแค่มาดีนะตัวรันนะฮะเห็นไหมมันเมคปีติดาลาวาเดนีว่าปุชชาราเซบาลเนว่าปิติดาลาวาเดนีว่าปุชชารัศบาลเนว่าเขาจะด่านี่อุตรีนักดินบาลอุตรด่านนี่ลามาอีอะไรชาตุเขียนบาลนี่ชาตุปิติดาลาวาเดนีว่าปุชชารัศบาลเนว่าโรตีโรตีอันนั้นอะไรโรตีอะไรนั่นเรียกว่าโรตีเดียล่ะroti nayana thai dana tiyenne kombuwa saha ada pinla ro pi ehena thayana da isthila dana tiyenawa e nisa api chuttak palen ganana roti ilangata මේකම අපි ලියනවා තනි රෝලේ රොටි හරි ඔන්න එහෙනම් අපි ලියුවා අපේ ඔක්කොම උත්තර ටික අපි දැන් දන්නවා කොම්බෝස ඇලපිල්ල එන ඕනම වචනයක් ලියන්න නේද ආ හොඳයි එහෙනම් අපි අද ඉගෙන ගත්තේ කොම්බෝ සහ ඇලපිල්ල කොම්බෝ සහ ඇලපිල්ල ආවහම යෙදෙන ශබ්දය තමයි ඔක් ශබ්දේ ඇහෙන්නේ ඔක් ශබ්දේ මේට අමතරව වචන පොතක් ඔයාලගේ පොතේ සිංහල කියවීම් පොතක් ඔයාලට හම්බ වෙලා තියෙනවානේ සිංහල කියවීම් පොතෙන් දැන් හොයන්න පුළුවන් මේ කොම්බෝ සහ ඇලපිල්ල යෙදෙන වචන මොනවද කියලා ගොඩාක් තියෙනවා හොයාගන්න හොයලා ලියන්න ඕන ඒට අමතරව දැන් ඔයාලට තනියම පොකුණ අපොත් more lovi kohobe pohore sohane නේද මේ වගේ වචන ගොඩාක් තියෙනවා කොම්බෝස ඇලපිල්ල යෙදෙන අවස්ථාවකට හඳුනා ගන්න පුළුවන් දෙමාපියොත් එකතු වෙලා තරඟෙට කොම්බෝස ඇලපිල්ල යෙදෙන වචන කියන්න ඕන කියලා විතරක් මදි ඒව ලියලත් බලන්න පුළුවන් නම් පිට කියලා හොඳයි ඉතින් එහෙමනම් අපේ දරුවෝ දැන් ඉගෙන ගත්තා පිල්ලම් රාශියක් ඒ පිල්ලම් ඔක්කොමත් එක්ක තව එක පිල්ලමක් ඉගෙන ගත්තා මොන පිල්ලම් පාඩම් අවසන් වෙනවා එකේ පන්තියේ එකේ පන්තියේ පිල්ලම් පාඩම් අවසන් වෙනවා කියලා කියන්නේ සිංහල කියවීම පොත සම්පූර්ණයෙන්ම ඔයාලා දැන් කියවන්න පුළුවන් පොතේ ඔයාලගේ පාසලේ හම්බ වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි තව කතන්දර පොත් ගොඩාක් ඔයාලට අරගන්න පුළුවන් කතන්දර පොත් ලොකු අකුරු තියෙන ලොකු පිටුර තියෙන පිටු 3ක් 4ක් 5ක් 6ක් වගේ පිටු කොඩා ප්‍රමාණයක් තියෙන පොත් කතන්දර පොත් ටිකක් අරගන්න. ගෙදර පොන්චි පුස්තකාලයක් හදාගන්න දැන් වන කාලය හොඳයි ඔයාලට. ආ මේ පොත් කියවන්න පටන් ගන්න. පොත් කියවීමේ පුරුද්ද පොන්චි කාලේ නම් වැඩි කරගන්නවා කියලා කියන්නේ අපිට හොඳ කියවන ළමයි පිරිසක් බිහි කරගන්න හැකියාව ලැබෙනවා. ඒ පොත් කියවන්න කියවන්න වලට ආස හිතේ. ඒ ලස්සන කතන්දර කියවද්දී ඒ කතන්දර මතක හිටිනවා නේද? ඊට පස්සේ වලට කතන්දර ලියන්න හැකියාව ලැබෙනවා. මේ වගේ ගොඩාක් भावित करते हैं
තව එක පිළිලා මම ඉගෙන ගන්නවත් තියෙන නිසා ඔන්න අදට එහෙනම් පන්තිය නිමා කරනවා මේ දක්වා උගන්වපු පිළිලා සියල්ලේ මාසාලේ මෙම් ගෙදරදි කරන්න පොත් කියවන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා